සමගි ජනබලවේග කෘත්‍යාධිකාරි මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේදී රැස් වුණා. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසන් වූ පසු එම පක්ෂයේ නියෝජිතයින් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. විශේෂයෙන්ම ඉදිරි අනාගතයේදී පවතින මැතිවරණ සහ නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් සහ රටේ ආර්ථිකයත් එවැගේම දුප්පත් අහිංසක ජනතාවගේ EPF සහ ETF මංකොල්ලය සම්බන්ධයෙන් අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියලා. හරිපැන්දු මෙතුමත් මනුසනානාකර මෙතුමත් ඒ දෙදෙනාගේ පක්ෂ සමාජිකත්ව සම්බන්ධ ප්‍රශ්න ඇතුමන ඒගොල්ලන්ට පිළිතුරු සපයන්න කියලා තිබුණා, උත්තර සපයන්න කියලා තිබුණා. ඒගොල්ලෝ ඉදහස්ට කරනු සපයලා ඒගොල්ලෝ අධිකරණයට ගිය ප්‍රශ්නයක් තිබුණා. දැන් ඒක අවසන් කරලා දැන් පක්ෂට තීන්දුවක් අරගන්න තිබුණා. අද ඒ තීන්දුව අරගත්තා. ඒ දෙදෙනාව පක්ෂෙන් නිරපණ ආකාරයට තීන්දුව අරගත්තා. ඉතින් ඩයනා ගැන අපි තීන්දුව කරගත්තා මීට පෙර. කේලි රම්බුක්කොල්ල ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ගැන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික තීන්දුවක් ගත්තයි. දින වකවානුව ඊළඟ පාර්ලිමේන්තු සතිය ගේන්න පුළුවන් විදියට පාර්ලිමේන්තුවට පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඉදිරිපත් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.